අප්‍රධාන ප්‍රශ්න තමයි අපේ රටේ ජනතාව ආර්ථික වශයෙන් ඇති වී තිබෙන අර්බුදය තමයි ප්‍රධාන ලෙස කරලියට ඇවිල්ලා තිබෙන්නේ. මේක කිසිසේත් මේක පාරගෙන අප එකක් නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කිරීම සඳහා සාකච්ඡාවක් තිබුණා. නමුත් පෙබරවාරි මාසේ 10 වෙනිදාකින් පසු පෙන්වුම් කරලා තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා තිබෙන අවස්ථාව ඇරිලා තිබෙන බව. ඒ නිසා තමයි අපි කල්පනා කරේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීමේ දිශාවෙන් විසුවේ සංශෝධන ගේන්න අවශ්‍යයි කියලා. මොකද අපේ රටේ ප්‍රධාන ශේෂ්ඨ තුනක එකක් ජාතිවාදයට එරෙහි වරගලයක්, ජාතික සමගිය වෙනුවෙන් අනිත් පැත්තේ මේ බිඳ වැටුණු ආර්ථික ක්‍රමවේදී වෙනුවෙන් නව ආර්ථික ක්‍රමවේදයක් සහ ආර්ථිකින් පීඩාවට පත්වන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගලයක්, ඒක ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අරගලයක් තිබෙනවා. ඒ නිසා අපි මේ ශේෂ්ඨ තුනේම අරගලේ සමාන්තර ලෙස නිරින් තිබෙනවා. ඒක ඔබගේ වෙබ්බඩේ විසින් දීපු නාමකරණය. ඇතර මම ඉදිරිපත් කරේ එක නෙවෙයි. යුද්ධය අවසන් වීම සඳහා, යුද්ධය අවසන් කිරීම සඳහා විධායක ජනාධිපති ධූරය නෙවෙයි බලපෑවේ කියන සාධක තමයි ප්‍රධාන තර්කය. යුද්ධ නිර්මාණ කරන තමයි විධායක ජනාධිපතිතුරිය අවසන් හේතු සාධක වුණේ. යුද්ධයක් අවසන් වීම සඳහා හේතු සාධක ගණනාවක් තිබෙනවා. අනිත් සන්නද්ධ කණ්ඩායමේ තිබෙන පිරිහීම, කඩාවැටීම, ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙන දේශපාලනය, ඊට ප්‍රතිවිරුද්ධ ආණ්ඩුවේ හමුදාවන් තාක්ෂණික වශයෙන් යුද උපක්‍රම වශයෙන් දියුණු වීම, ඒ වගේම ඒ සඳහා තිබෙන ජනතාවගේ මැදිහත් වීම ආදී සාධක ගණනාවක් අතර ප්‍රධාන සාධකයක් වෙනවා ඒ මොහොතේ පාලනය ඔබ වුණ නායකයෙක්. ඒ නිසා විශේෂයෙන්ම විධායක ජනාධිපතිද නැද්ද කියන සාධකයෙන් නොතකා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන අභිලාෂයත් ඒකට සාධක ඇති කරලා තිබෙනවා. මගේ ප්‍රධාන තරකේ වෙන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා විධායක ජනාධිපති ධූරයේ පමණක් හේතු සාධක වූවා නම් විධායක ජනාධිපතිවරු 5 දිනක් හිටියා. ඇයි නම් ඉතුරු 4 දිනාටම යුද්ධය අවසන් කරන්න බැරි වුණේ? දැන් යුද්ධය අවසන් කිරීමේ ප්‍රධාන සාධක විධායක ජනාධිපති ධූරයේ නොවන බව තමයි අපේ තරකේ. ඒ තරකේ තමයි මම දැක්ක විවිධ ලෙස අර්ථකථනය කරන්න තිබුණා. ඒක තමයි දේශපාලන. ඔව්, සාධක ගණනාවක් ගොඩනැගිලා තිබුණා. විශේෂයෙන්ම ඇමරිකන් එක්සත් ජනපදය, ඉන්දියාව ලෝකයේ ත්‍රස්තවාදයන්ට එරෙහිව තිබුණදී ජනතාවගේ යුද්ධ මේ ත්‍රස්තවාදයට එරෙහිව යුද ක්‍රියාමාර්ගවල සඳහා ජනතාවගේ තිබුණු අනුමැතිය, අනිත් සන්නද්ධ ව්‍යාපාරයක් කළ ටෙරිටරි සංවිධානය ඇති වී තිබුණු බෙදීම සහ පිරිහීම, ඒ වගේම ලංකාවේ හමුදාව වෙත තිබුණු ඉදලාම උපක්‍රම, නව තාක්ෂණය, මේ ආදී සාධක ගණනාවක මිශ්‍රණයක්. නමුත් මේ සාධකට ඒකාබද්ධ කිරීමේදී මම හිතනවා රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ කාර්යභාරය ඇගීමක් තිබෙනවා. ඔබ ප්‍රශ්නය අහනකොටම තියෙන ඔබට මට ගැයක් තියෙන බව තහවුරු කරමින් ඉතින් මට ගැයක් නැහැ. ඒක මම කියන්න තියෙන්නේ ඉතින් මම අපි කලබල වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ දේශපාලන සතුරන් පත්ති තිබෙන අසරණභාවය තමයි මේ පින්නම් කරමින් තිබෙන්නේ. ඔව්, මොනතරම් අසරඳ. එහෙනම් අපි ජනතා විමුක්තිරි මම විසින් යම් දේශපාලකයෙකුට හෝ යම් දේශපාලන කණ්ඩායමකට හෝ විවේචනය කෙල්ල කරනවා නම් එම සෑම කරුණක්ම සත්‍ය කරුණු. මම විශ්වාස කරන කරුණු. මට යම් දෙගිඩියාවක් තිබෙන කරුණක් තිබුණා මම කිසි කරුණක් කියන්නේ නැහැ. හැබැයි විශේෂයෙන්ම අද කණ්ඩායමක පත්ති තිබෙන අසරණ භාවය තමයි සත්‍ය කරුණු මත නෙවෙයි උන්ට විවේචනය ඉල්ල කරන්න සිදු වී තිබෙන්නේ, අසත්‍ය කරුණු මත විවේචන. ඒ නිසා අයර්ලන්තයේ නිවසත් අසත්‍යයෙන් පිරුණු කරුණක්. ඉතින් පව් ඒ අයට හරි සටන් පාටක් අපින් නොලැබීම ගැන. ඒක මුළුමනින්ම බැහැර කරනවා. එක්සත් ජාතික පක්ෂ ගැන අපිට අලුත් පාඩම් කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති, ඔවුන්ගේ මර්ධනකාරී පිළිවෙත, ඔවුන්ගේ දේශපාලන සංස්කෘතිය පිළිබඳ ඔය ඔක්කොටම වඩා ඉරේ. ඔක්කොටමත් වඩා වැඩි විවේචන තියෙන එකට රේව සටන් කරපු දේශපාලන ව්‍යාපාරයක් අපි. ඒ නිසා නැවත කියන්නේ මම ඒ අයට අභියෝග කරන එක කරුණක් කියන්න කියන. ඔය කියන අයගේ කරුණ ඕනතරම් අපිට කියන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක තිබුණු සබත්තාවයන්. සමහර අය එළියේ ඉන්නේ කොහොමද? සමහර අය අපගත්තේ කොහොමද? සමහර අයගේ බිරින්දෑවරු ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට කතා කරමින් තමන්ගේ ෆයිල් ගැන කතා කරේ කොහොමද? තොරතුරු තිබෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට නැවේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගනුදෙනු තිබෙනවා. මොකද අපිට එක්සත් ජාතික මොනෝ බේරන? රනිල්ගේ මොනෝ බේරගන්න? අපි රනිල්ගෙන් බේරගන්න කිසි දෙයක් නැහැ. අපි රනිල්ගෙන් කිසි දෙයක් අරගෙනත් නැහැ. රනිල්ගෙන් බේරගන්න දේවලුත් නැහැ. ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂ විශාල ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. වගේම ඔය කියන කණ්ඩායම එක්සත් ජාතික පක්ෂ විශාල දේවල් බේරගෙනත් තිබෙනවා.
අපි අපේක්ෂා කරනු. ජනතාවට මේ අවුරුදු 70ක් අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්ති අපේ රට මහා විශාල ණයබාරකින් පෙළලා තිබෙනවනම්, දේශපාලන සංස්කෘතිය පිරීමට ලක් වෙලා තිබෙනවනම්, ආයතන සියල්ල කඩාවැටලා තිබෙනවනම්, අකර්මණ්‍ය රාජ්‍යයක් ගොඩනැගී තිබෙනවනම්, කුෂ්කර්මාන්ත අන්තර පෙරීලා තිබෙනවනම්, දීවර කර්මාන්ත රළු තාක්ෂණ ගේන්න බැරි වෙලා තිබෙනවනම්, රටක නිෂ්පාදනය කඩාවැටලා තිබෙනවනම්, තරුණ තරුණට රැකියාවක් හොයාගන්න කොරියාවට යන්න සිද්ධ වී තිබෙනවනම්, අපේ රට ආර්ථික සමාජීය දේශපාලනික වශයෙන් පිරීමට ලක් වෙලා තිබෙනවා. ඒක අපි හැමදෙනාම දන්නවනම්. ඒ පිරිහීම වෙනස් කිරීම සඳහා අභිලාෂයක් තියෙනවා මේ රටේ ජනතාවට. ඒ පිරිහීම වෙනස් කිරීම සඳහා මේ රටේ බලය ලබා දිය යුතු ජනතාව විමුක්ති පෙරමුණට. අපිට තියෙන ජනතාව. ජනතාවත් එක්ක තමයි මේ සංවාදය අපිට තිබෙන්නේ. අපිට පුද්ගලයන් අදාළම නැහැ. ওই පුද්ගලයන් නිකන් ඒ වේ මොහොතේ මාධ්‍ය විසින් අතර මපත්. අපි ඔයිට වඩා ලොකු කණ්ඩායම් දැකලා තියෙනවා. JR කුතස්ත ගෙලාව, ප්‍රේමදාස ගමේමිණිය කෙලාව, චන්ද්‍රිකා සාමි දූතිකාව කෙලාව, මහින්ද ගිරවාපත්තු කෙලාව. පේම කවුද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොළොන්නරුවේ කියව අපිට ආදාල නැහැ. ඉතින් එක එක ලේබල් ගහගෙන එක එක කාලෙට මේ චරිත අපිට කිසි කෙනෙක් අභියෝගයක් නෙමෙයි. අපිට අභියෝගයක් තියෙනවා ජනතාවත් එක්ක. මොකද්ද මේ පණිවිඩය අපි කොහොමද ජනතාවට ඒත්තු ගන්නවන්නේ? මේ පණිවිඩය කොහොමද අපි ජනතාව වෙත ගෙන යන්නේ? ජනතාවේ පණිවිඩය ඒත්තු ගන්න මේ ජනතාව සංවිධානය කරගන්න කොහොමද කියන අභියෝගය තමයි අපි සතුව තිබෙන්නේ. නිශ්චිත වශයෙන් ඒ මොහොතේ පැනනගුණු දේශපාලන තත්ත්වයන් තමයි ඒකට බලපෑම් ඇති කරලා තිබෙන්නේ. දේශපාලන එක්තරා නිශ්චිත අවස්ථාවක් එනවා. ඒ දේශපාලන අවස්ථාවන් ඉදිරි දේශපාලන උපක්‍රම වලට අනුගමනය කරන්න සිදු වී තිබෙනවා. ඒ උපක්‍රම අනුගමනය කිරීම තමයි ඒ ජනාධිපතිවරණ සිදු වී තිබෙන්නේ. මම හිතන්නේ ඉතින් ඒක දේශපාලනේ අර එහෙම ගණන් හිලව්වක යන්න බෑ. එහෙමනොත් මම හිතන්නේ පොගේ පළාත් පාලන මැතිවරණ අපේ චන්දපති සතියේ ගොඩක් ඉහළ ගොස් තිබෙනවා. ඒක මගේ හැකියාව හෝ මගේ දුබලකමම පමණක් නෙවෙයි. අපි දන්නවා අපිට සීමාකම් තියෙන බව පිළිගන්නවා. අපි තව අපි ඒත්තුගත යුතු කරුණු තිබෙනවා. තව අපිට බාහිරින් එල්ලෙවිච්ච විවිචන සාධනීය විවිචන ඒවා අපි බැහැර කරන්නේ. අපි තව උපාය උපක්‍රම පිළිබඳ ජනතාවත් එක්ක සංවාදයක් ඕන. නමුත් අපි එකක් විශ්වාස කරන්න හිමි. මේ ගලාගෙන යන දේශපාලනයම ගලාගෙන යනවා නම් අතිශය පහසුයි අපිට. හැබැයි අපේ දේශපාලනයකට එරෙහි දේශපාලනය අවුරුදු 70ක් මේ ගමන් කරපු දේශපාලනයක් තියෙනවා. මේක අසාර්ථක බවට පත් වී තිබෙනවා. ඉතින් මේ අවුරුදු 70ක් තිස්සේ මේ දේශපාලන පිළිබඳ මනසක් හදපු ජන සමාජයක් තිබෙනවා. ඔවුන්ගේ ජීවිතය, ඔවුන්ගේ බලාපොරොත්තු, ඔවුන්ගේ අපේක්ෂාවන්, ඔවුන්ගේ බැඳීම් මේ සියල්ල තිබෙන්නේ මේ සමාජ ක්‍රමයේ ආරක්ෂාව වෙනුවෙන්. අපි අරගල කරන්නේ ඒකට එරෙහිව. ඒ නිසා එක් සමාජ ක්‍රමයක් වෙනකොට තව සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම. ලෝකේ සමහරට සමාජක පරිවර්තනයන් සිද්ධ වෙන්නේ සියවස් වලින්. සමාජ පරිවර්තන ආණ්ඩු පරිවර්තන වෙන අවුරුදු 5න් 2න් 3න් ලෝකේ හැමතැනම. හැබැයි සමාජ පරිවර්තනයක් වෙන්නේ ඉතා දිගු කාලයකින්. ඉතින් අපි අපේක්ෂා කරන සමාජ පරිවර්තනයේ කාර්යභාරය. ඒ සමාජ පරිවර්තනය කිරීම කාර්යභාරය අතිශය දුෂ්කරයි. හැබැයි අපි එකක් පිළිගන්න මොකද්ද? දේශපාලන ගමන් කරන්නේ අනුක්‍රමික පිළිවෙලට නෙවෙයි. 1 2 3 4 කියන දේශපාලන ගමන් කරන්නේ නැහැ. 2 4 6 8 විදිහට දේශපාලන ගමන් කරන්නේ. දේශපාලන අවස්ථා එනවා. ඒ දේශපාලන අවස්ථාවන් වලදී දේශපාලන ජයග්‍රහණ දෙන්නේ පිමි වාසිය. ඉතා දේශපාලන පරිවර්තනයෙන් පිමි ලෙස විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක් අපි ඒ නිසා අපි විශ්වාස කරනවා. ජනතාව තවදුරටත් ජනතාව සංවිධානය කිරීම, ජනතාව වෙත පණිවිඩ ගෙනියාම, ජනතාවට මේ ඇතිකොට තිබෙන දුෂ්ටිවාදයේ මේ ජනතාව මුදවා ගැනීම අරගලේ තමයි අපිට තිබෙන්නේ. මැතිවරණ අපි උපයෝග කරගන්නේ ඒ වෙනුවෙන්. අපේ ඡන්ද ප්‍රතිශතේ, අපේ මන්ත්‍රීවරු සංඛ්‍යා පිළිබඳ සැලකිලි ලක් කරනවා වගේම අපි උත්සාහ කරන අපි මොනතරම් ප්‍රමාණකින් ජනතාවත් සංවාදී යෙදিলা තිබෙනවද, මොනතරම් ප්‍රමාණකට ජනතාව අපේ පණිවිඩ ගිරිච්චද, අලුත් කී දෙනෙක් අපි අලුතෙන් හම්බුනාද, ඒවා තමයි අපි මැතිවරණදී තවත් වැදගත් සාධක. මම හිතන්නේ එතුමා කරුණු දෙකක් ගැන කිව්වා. එකක් විදායක ජනාධිපති දුර හොඳ නරකද කියලා. දෙක විශ්ව හොඳ නරකද කියලා. ඉතින් විදායක ජනාධිපති දුර හොඳ නරකද කියන විවාදයේ ගම්මන් පිළ තියෙන මහින්දත් එක්ක. මොකද මහින්ද මේ දලදා මාලිගාව ඉස්සරහද කියලා තියෙන විදායක ජනතු අහුසි කරනවා කියලා. ඒක එකඟයි කියලා. ඒ නිසා එතුමාට මම කියනවා එතුමාගේ පැවැත්ම තිබෙන රාජපක්ෂත් එක්ක සංවාදයක් කරලා එන්න. මම දන්නේ එතන ඇඹරන විදිහට සංවාදයකට යයිද කියලා. කොහොම වුණත් එයාට ඒ සංවාද. විශ්වගණ සංවාදයකට අපි ලෑස්ති පක්ෂයක් විදිහට. පක්ෂයක් විදිහට අපි විශ්ව ගැන සංවාදයකට සූදානම්. ඒ සමාජවාදී පිළිබඳ ඉතාමත් නිශ්චිත අදහසක් නැති අය වෙයි. සමාජවාදී කියලා කියන ධනවාදයට වඩා ඉහළ තත්ත්වයක්. අලුත් තාක්ෂණේ නවීනත්වය තමයි සමාජවාදී කියන්නේ. ලෝකේ පරිණාමය වුණේ කොහොමද? වහල් සමාජ ක්‍රමයෙන් උනට වැඩවසන් සමාජ ක්‍රමයේ වහල් සමාජික වඩා දියුණු නවීන සමාජ ක්‍රමයක් වැඩවසන් සමාජ ක්‍රමයේ වැඩවසන් සමාජ ක්‍රමයට වඩා දියුණු නවීන සමාජ ක්‍රමයක්
ධනපති සමාජ ක්‍රමේ. ධනපති සමාජ ක්‍රමයට වඩා දියුණු නවීන සමාජ ක්‍රමයක් තමයි සමාජවාදී. ඒ සමාජවාදී කියලා කියන්නේ මේ කරල් ගොතල කරල් දෙකට කොණ්ඩෙ ගොතපු උඩ රට සාරියඳගත්තු කාන්තාව දකින. එහෙම නැත්නම් නගුලින් හරක අහන ඒ සමාජවාදී පිළිබඳ තියෙන වැරදි අර්ථ. අපි නූතනත්වය නියෝජනය කරනවා. මේ නූතනත්වය සඳහා අපි පෙළගහලා තිබෙනවා. ඉතින් මගේ පවුලේ දරුවන් පිළිබඳව මම හිතන්නේ මම නැවතත් කියන්නේ ඊට වඩා ශාස්ත්‍රීය සංවාදයක් විවේචනය කෙල්ල කරන එකට අපිට කැමති. ඉතින් මේ බංකොලොත් භාවය තමයි එල්ල කරලා තිබෙන්නේ ඔවුන්ගේ දේශපාලනික වශයෙන්.